විදේශ රටක පුරවැසියන් ලංකාවේ ජනාධිපති වෙනවා කියන එක ප්‍රශ්නයක් එන්නේ රටට ආදරිනේ කියලා ඔප්පු වෙනුනේ ඒක. නිවන් දකින්න කියලා කිව්වට කවුරුවත් නිවන් දකපු කෙනෙක් නැති බව අපි දන්නවා. මම බෝධිසත්වරයෙක් විදිහට කල්පනා කරන්නේ යම්කිසි අරගලයක් අල්ලලා මහජනයාගේ සුවසෙත සඳහා කටයුතු කිරීම. අනිත් එක බෞද්ධයෙකුට නිවන් දකින්න කියලා එකක් නැහැ. ඉතින් ඒක හන්ද බීමේ සංස්කෘතියක් තියෙන්න ඕනේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මම මේ අනවශ්‍ය විදිහට මේ එහෙම මහා දාර්ශනික නායකයෙක් මෙයාට පුළුවන් මේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මම දකින්නේ යා රටට ආදරේ කියලා මට හිතෙනවා. හොරකමට විරුද්ධයි කියලා මට හිතෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන මහා නරක ජරා මිනිහෙක් කියලා මම කියන්නේත් නැහැ. මේ බරපතල අර්බුදයට අවශ්‍ය කෙනා සරල මිනිස්සේ. ඇත්තම කියනවා මහින්ද මහත්තයා හිස් කඩදාසිය. අපට පුළුවන් වුණා යාගේ කඩදාසිය මහින්ද චින්තනය කියන අපේ නිර්මාණය. මහින්ද මහත්තයාගේ චින්තනයක් නැහැ ඒකේ. මහින්ද චින්තනයේ තියෙන හැම එකක්ම අපි ලියපුවද. මහින්ද මහත්තයාගේ අකුරල් ලියලත් නැහැ, ඔක කියවලත් නැහැ කියලා මම කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ මහා විශාල ලොකු සංයුක්ත මේ මහා බරපතලකමක් තියෙන නායකයෙක් නෙමෙයි. මං හිතන්නේ ඔහු හොරෙක් නෙවෙයි කියලා මං විශ්වාස කරනවා. මගේ අදහස. එක එක්කෙනෙක් එක එක්කෙනෙක් වෙනවා. ඔහු මේ මිලිටරි ආඥාදායකයෙක් කියලා කියනවා. මම එහෙම පිළිගන්නේ නැහැ. මං දකින්නේ අවුරුදු 10ම නියම ජනාධිපති ගෝඨාභය බැසිල් කියලා. බැසිල් කෙනෙක් නොහිටියනම් ඕක සම්පූර්ණ අවුල් වෙන දෙයක්. අයිබන් විදුවෙන්ස්ලා හැමෝටම ඩිරෙක්ට් ඇටැක් සෙග්මන්ට් එකේ දෙවැනි අදේරත් එක්ක අපි අද දවසේදී හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ භික්ෂු දේශපාලනය තුළ සුවිශේෂී නාමයක් සටහන් කළ අතුරලී රතන ස්වාමීන් වහන්සේ සමගින් තමයි මේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපි හඳුරන්නේ භික්ෂුවක් භික්ෂුත්වය ලබාගන්නේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වීම සඳහා මට අනුකම්පා කොට මේ භික්ෂුත්වය ලබා දෙන්න කියලා. එතකොට ඇයි ඒ විදිහට විමුක්ති මාර්ගයට පිවිසෙන්නට භික්ෂුත්වය ලබා ගන්නා භික්ෂුන් වහන්සේ නමක් ජනවරමකට පාර්ලිමේන්තුවට යන්න අවසර පතන්නේ? නූතන යුගයේ භික්ෂුන් වහන්සේලා නිවන් දකින්න කියලා කිව්වට කවුරුවත් නිවන් දකපු කෙනෙක් නැති බව අපි දන්නවා. මම හිතන්නේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය තමයි මුළු මහත් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කටයුතු කිරීම. ඒ කියන්නේ අපි පිළිගත් ධර්මය සියලු දෙනාගේ යහපත සඳහා ඉවහල් වෙන ප්‍රතිපත්ති කොහොමද සමාජගත කරන්න කියන එක. ඉතින් මම ගත්තොත් මගේ පැත්තෙන් මම දේශපාලනයේ යෙදිලා ඉන්නේ මේ සමාජයේ සුවපත් කිරීමේ අභිලාෂය උඩ. මම බෝධිසත්වරයෙක් විදිහට කල්පනා කරන්නේ යම්කිසි අරගලයක් අල්ලලා මහජනයාගේ සුවසෙත සඳහා කටයුතු කිරීම. ඒක ඍජු දේශපාලනයේද දේශපාලනයේ නොවනවාද කියන එක එච්චර වැදගත් නැහැ. මම කරන මේ බලපෑම තමයි හිදී වැදගත් වෙන්නේ. භික්ෂුවක් දේශපාලනයට එනවා කියන්නේ මේ ආගම කෙරෙහි තියෙන මේ බෞද්ධයන් තුළ මේක දෙකට බෙදීමක් ඇති වෙනවා, එහෙම නැත්නම් වැරදි අදහසක් ඇති වෙනවා කියන එක නෙවෙයි. මම හිතන්නේ අපේ භූමිකාව තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මම දේශපාලනය කරද්දී මගේ භික්ෂු භූමිකාව ඇතුලේ තමයි මම වැඩ කළේ. ඉතින් අපිට යම්කිසි කැරලිකාර දේවල් කරන්න ඕන. හැබැයි අපේ භික්ෂු ප්‍රතිරූපය ඇතුලේ තමයි අපි ඒක කරන්න ඕන. දැන් ඔබ වහන්සේ ඒ පිණිසි පිළිවෙත තුළ දේශපාලනය කරනවා. නමුත් දැන් අපි දකිනවා වර්තමානයේදී විවිධ භික්ෂුන් වහන්සේලා විවිධ ප්‍රකාශයන් කරනවා. එතකොට මේ ප්‍රකාශයන් ඇතුලේ සමහර දේවල් බුදුදහමට නොගැලපෙන දේවල්, සමහර දේවල් මිනිසුන් කුපිත කරන දේවල්. එතකොට මේක වැරදි පූර්වාදර්ශයක් වෙන්නේ නැද්ද හාමුදුරනේ? නෑ, ඇත්ත වශයෙන් මම අතුරුලී රතන හාමුදුරුවෝ නෑ කියලා හිතන්නකෝ. ඒත් ඔයි වැඩේ වෙනවනේ. එතකොට මම කරේ පක්ෂවල වහලෙක් වෙන එක නෙවෙයි. මම ස්වාධීන බලවේගයක් හැටියට තමයි හැමදාම කටයුතු කළේ. ඉතින් යම් කිසි භික්ෂුවක් දේශපාලනය කරනවා නම් ඒ පක්ෂවල මහානායක හාමුදුරුවන්ට වඩා මේ දේශපාලන පක්ෂේ නායකයාට ගරු කරන තත්ත්වයෙන් තමයි අපේ හාමුදුරුවෝ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සිවුරේ ගරුත්වය සම්පූර්ණයෙන් කෙලෙසලා. අපේ හාමුදුරුවනේ දැන් භික්ෂු සමාජය තුළ දැන් ඔබ වහන්සේත් සඳහන් කළා විවිධ විකෘතීන් ඇති වෙමින් තිබෙනවා. නාගලෝකයෙන් කැලණිය විහාරස්ථානයට ධාතු වැඩම කළා කියලා කතාවක් තිබුණා. ඒ වගේම රහත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා භික්ෂුණීන් වහන්සේලා පවා මේ ප්‍රකාශ කරන වාතාවරණයක් ඇති වෙලා තිබෙනවා. බුදුදහම කියලා කියන්නේ තාර්කික පදනමක් මත ගොඩනැගිච්ච දර්ශනයක් මත ගොඩනැගිච්ච දහමක්. නමුත් මේ දේවල් තුලින් මේ යන්නේ අර මේක මැජිකල් දෙයක් කියන තැනට තමයි සමාජය තල්ලු කරන්නේ. නාගලෝකයෙන් ධාතු ආවකම සාදු සාදු කියලා එක වැළඳ ගන්නවා. හැබැයි මේකේ හරි දේ මොකක්ද කියලා පැහැදිලි කරන්න භික්ෂු සමාජයෙන් හරි මැදිහත් වීමක් තිබෙනවද? ඇත්ත වශයෙන්ම ලංකා ශාසනය ගත්තම වරින් වර ওই වගේ ප්‍රවණතා මතු වෙනවා. භක්තිය මුල් කරගත්ත මට මතකයි දොළු කන්දේ හාමුදුරුවෝ ආවා, රැල්ලක් ගියා. ඉතින් එහෙම රැලි එනවා. සමහර රැලි ඕලාරිකයි විකාරයක්. ඉතින් මේ සමාජය තුළ ඕක නවත්තන්න අපට ඉඩක් නැහැ. භික්ෂු සමාජය ගැන මගේ අදහස මේකයි. අපි ඕනෝට වැඩිය භික්ෂුන් වහන්සේලාට නීති පනවල හිර කරන එකත් හොඳ නැහැ. ඕනෝට වැඩිය ඕලාරික වෙන එකත් හොඳ නැහැ. දැන් තායිලන්තේ ගත්තොත් භික්ෂුන් වහන්සේලාට දේශපාලනේ තහනම්, සමාජ ප්‍රශ්න කතා කරන්න බෑ. ඒ භික්ෂුන් වහන්සේ කියලා කියන නිකම්ම නිකම් සංස්කෘතික උපකරණයක්. ඉතින් අපේ ලංකාව ගත්තොත් අපි ඕනෝට වැඩිය සීමාව පැනලා කටයුතු කරනවා.
මම හිතනවා විදු මේකේ අතරමැද තැනකට අපි එන්න ඕන ප්‍රධානම ප්‍රශ්නේ සංඝ සමාජය තුල අවම කොන්දේසියක් නැතිකම දැන් මේ භික්ෂු සමාජය ඔබ වහන්සේම පිළිගන්නවා මෙවන් වැරදි තිබෙනවා කියලා මේ වෙනුවෙන් ඇයි හඬක් නගන්නේ නැත්තේ අත වශයෙන්ම භික්ෂු සමාජය කියන්නේ එක්තරා උපසංස්කෘතියක් මම බැලුවේ රාජ්‍ය පාලනයකරණේ නීතිමය වගකීම තියෙන්නේ රාජ්‍ය පාලනයට මැදිහත් වෙන්න ඉතින් එක පිට අරගල දෙකක් කරන්න බෑ මම හිතනවා වෙලාව ආවම මම ඒකට සුදුසු තත්වයකට ආවම සාසනික සංශෝධනය කළ යුතුයි අපේ රටේ. ඒ අරගලේ අපි කළ යුතුයි අපි මැරෙන්න කලින්. ඉතින් ඒක මගේ හිතේ තියෙනවා මම තාම කල්පනා කරන්නේ ඒකට වෙලාව නැමේ කියලා. අපි ගත්තොත් 2004 වසරේදී භික්ෂුන් වහන්සේලා නවක් පාර්ලිමේන්තුවට වැඩම කරනවා. නමුත් ඉතිරි වෙන්නේ ඔබ වහන්සේ පමණයි. අනෙක් භික්ෂුන් වහන්සේලාට දෙනා මේ ආපු මග වැරදී දෝ කියලා ආපහු හැරෙනවා. ඔබ වහන්සේ ඇයි ආපහු හැරෙන්නේ? ආපහු ස්වාමීන් වහන්සේලා ඒ ශනිකව තිබිච්ච ත්‍රස්තවාදී වාතාවරණයත් එක තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් ඒ දේශපාලන භූමිකාවේ රැඳෙන්න තරම් ඒකේ බහුතරයකට ඒ ගුණේ තිබුණ නැහැ. ඒ කියන්නේ ඒ දැනුම, ඒ භාවිතාව. ඉතින් මං හිතනවා ත්‍රස්තවාදී පරාජය කිරීම කියන ඒ අරගලයම අපට ඇති කියලා. ඒක මිල කරන්න බැහැ කියලා මං හිතන්නේ. යලිත් ත්‍රස්තවාදයක් යලිත් හිසෝසෝමින් තිබෙනවා. දැන් මේ තැනට එරෙහිව අපි ජාතියක් විදිහට කුමක් කළ යුතුයි කියලාද ඔබ වහන්සේ විශ්වාස කරන්නේ? මං හිතන්නේ අපි විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදයක් රටේ තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්ලාම් අන්තවාදය ගැන හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ඉස්ලාම් දහම විවිධ විදියට කියවීම් තියෙනවා. මගේ නම් අදහස මූලික වශයෙන් ගත්තම ඒක තුල මේ ඒක සමාජ ක්‍රමයක්. මේක විශ්වාසයේ මිත්‍යා වුණත් අපි මිත්‍යා කිව්වත් අපට අයිතියක් නැහැ එහෙම පිළිගත්ත මිනිස්සු මරන්න හෝ ගහන්න හෝ පහර දෙන්න. හැබැයි මේ මිත්‍යා විශ්වාසයේ අනිත්‍යයේ මානව හිමිකම් අහෝසි වෙනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාම් ආගමේ දෙවියෝ කිව්වත් නොකිව්වත් දෙවියෝ පිළිගත්තත් නැතත් වටිනා ඉගැන්වීම් තියෙනවා. හොඳ වටිනා ආචාර ධර්මත් තියෙනවා. අපේ රටේ මේ විශේෂයෙන්ම මේ අන්තවාදයෙන් තොරව අර ඉස්සර 70 ගණන් වල මුස්ලිමා හිටියා වගේ ඉන්න තත්ත්වෙට ගේන්න ඕන අපි. ඉතින් ගේන්න නම් මං හිතන්නේ සෑහෙන අරගලයක් කරන්න වෙනවා. මම විශ්වාස කරන විදිහට කිසිඳු ආගමකින් මිනිස්සුන්ට නවැඩක් වෙන දෙයක් කියන්නේ නැහැ. මේ ආගම් වලින් උගන්වන්නේ හෝ ආගම් වලින් මිනිසුන්ව හසුරවන්නේ යහපත් විදිහට ජීවත් වීම සඳහා. එතකොට මේ ඉගෙන්වීම් අර්ථකථනය කරන විදිහ අනුව මිනිසුන් ඔය වගේ උපසංස්කෘතීන් නිර්මාණය කරගන්නවා කියන එක මගේ විශ්වාසය. දැන් නෑ විදු ඊට වඩා ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන දැන් ඉස්ලාම් වල ජිහාද් කියන එක අනුමත කරලා තියෙනවා. මිනි මරලා ඝාතනය කරලා රාජ්‍යයන් අල්ලගෙන දහම ව්‍යාප්ත කරන්න ඕනේ කියලා ඉස්ලාම් වල තියෙනවා ඇත්තටම. කවුරුවත් ඒව දැන් කරන්න යන්නේ නැහනේ. ඉතින් ඒවා යම් වෙලා තියෙන්නේ ඒ වගේ ඉගැන්වීම් උඩට එන එක. ඉතින් මම හිතන්නේ ඉස්ලාම් වල තියෙන මේ දේවල් සම්බන්ධයෙන් ඒවා උඩට ගේන්න ඇති වෙන්න පුළුවන් තරම් ඒකේ තියෙන හොඳ ලක්ෂණ ටික අපි මතු කරලා යම්කිසි සාමකාමී වාතාවරණයක් ඇති කරගෙන තමයි බලන්නේ. සමහරුන් කියනවා මේ බෞද්ධයෙක් නෙවෙයි නම් නිවන් දකින්න බෑ කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් මතු වෙනවා යුරෝපයේ ඉන්න කෙනෙකුට නිවන් දකින්න බැරිද? ඔහු බෞද්ධ ආගම වැළඳගත්තේ නැත්නම් නිවන් දකින්න බැරිද කියලා. වර්තමානයේත් අපි දකිනවා මේ Facebook එකේ පළවෙන සමහර කතා මේ නිර්මාණාත්මක දේවල් වලට එරෙහිව බෞද්ධ භික්ෂූන් වහන්සේලා කතා කරනවා. හැබැයි අපි බෞද්ධාගමේ හරය ගත්තොත් මම හිතන්නේ ඒව නොසැලකිය යුතු දේවල් කියලා අපිට හිතන්න පුළුවන්. මේකත් එක්තරා ආකාරයක අන්තවාදයක් නෙවෙයි දහම්දරනි. නෑ ඕනම සමාජයක ඕනම දහමක් තුල යම් ආන්තික අදහස් එන්න පුළුවන්. ඒක ස්වභාවිකයිනේ. බෞද්ධය තුලත් ඒක එන්න පුළුවන් වෙන උනාගම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මූලධර්මයක් විදිහට බුද්ධාගම ලෝකේ කොහෙවත් මේ කඩුවේ බලය පාවිච්චි කරලා ආයුධ පාවිච්චි කරලා ධර්මය ව්‍යාප්ත කරන්න ගිහිලා නැහැ. අනිත් එක බෞද්ධයෙකුට නිවන් දකින්න කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ තියෙන ධර්මය. ඒතකොට මේ ධර්මයේ කියන්නේ ජීවිතය ගැන. ඒක නිකන් වෙදකමක් වගේ. අපි ගත්තොත් ඔයාගේ හුස්ම ගැන හිතලා ඔයාගේ හුස්මේ ස්වභාවයට අවධානය යොමු කරාම ඔයාලට හිත සමාධිගත කරගන්න පුළුවන්. ඉතින් විදුහට තියෙන එක කරලා බලන්න. එතකොට ඒක යුරෝපෙ විනිහක් කරලා ඒක වෙනව නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් බෞද්ධයෙක් වෙලා නිවන් දකින්නවා කියලා එකක් නැහැ. අවබෝධය ඇතුලේ තමයි නිවනට යන්නේ. මේක ඉතාමත්ම ගැඹුරු සංවාදයක් අපි හැමදෙරෙනේ. මේක තව බොහෝ දුර කතා කළ හැකි සංවාදයක්. මේක අපි පසුවට මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න ඔබ වහන්සේගෙන් මම හිතන්නේ අපිට ඉඩකඩ ලැබෙවි. දැන් ඔබ වහන්සේ එක්වරක් මහින්ද රාජපක්ෂ කඳවුර සමග හිටගෙනමින් යුද්ධය අවසන් කිරීම සඳහා දායකත්වය ලබා දෙනවා. ඊට පස්සේ මේ යන ගමන වැරදි කියලා යහපාලන ආණ්ඩුව ගේන්න ප්‍රමුඛත්වය ගන්නවා. දැන් ඔබ වහන්සේ වෙනම ගමනක් යන්න අපේ ජනබලවේගයේ පක්ෂය පිහිටවා ගන්නවා. මොකක්ද මේ කරමුණ?
මම දකින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ඊළඟ සමාජයට අවශ්‍ය කරන දර්ශනයක් තියෙන පුජ්‍යලෙක් කියලා. මම ඔහු දැකලා තියෙනවා. ඒ කියන්නේ ඔහු ඇවිල්ලා මේ ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජාතික වීරයෙක් බවට පත් වුණා. හැබැයි ත්‍රස්තවාදය පරාජය කිරීම කියන එකේ මමත් ඉන්නවා. හැබැයි මේ රටේ දැන් ජනනායකයෝ බොහෝ පිරිසක් හිටියා. මේගොල්ලන් ඉඳිත් මේ ජනමතය තිබුණා. අපි මේක ගහලා මේගොල්ලෝ පරාජය කළ යුතුයි කියන දැන්. හැබැයි මේ උපක්‍රමික සැලසුම් හදන්න මේ දේවල් වලට හරි නායකත්වයක් තිබුණේ නැහැ කියලා මම යෝජනා කළොත් ඔබ වහන්සේ. නෑ. මම හිතන්නේ කවුරුත් පාලකව දැනගෙන හිටියා පරාජය කරන්න පුළුවන් කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොටි සංවිධානයේ හැමතිස්සෙම හිටියේ යම්කිසි ජාත්‍යන්තර බලවේගයක්. ප්‍රශ්නේ තිබුණේ රාජ්‍ය බලයට පත් වෙන අයට පෞරුෂයක් තිබුණ නැහැ. මේ ලෝක ආධිපත්‍ය නැ නිවිද ගිහිල්ලා මේ කටයුතු කරන්න. ඒ වගේම LTT ප්‍රශ්නේ සමාජ ගත වෙලා තිබුණේ සුළු ජන වර්ගයේ අරගලයක් විමුක්තිගාමී අරගලයක් කියන එක. ඒක ලෝක අපේ ලංකාව ඇතුළේ මේක විමුක්තිගාමී අරගලයක් කියලා අපි පිළිගත්තේ නැති වුණාට මේ සුළු ජන වර්ගයට සිංහලෝ කරන අසාධාරණයන් නිසා මේ මුසු අරගල කරන මේක සාධාරණ අරගලයක් කියන මතය තමයි තිබුණේ. ඒක ඒක හන්ද මේක මේ ඇත්ත වශයෙන්ම යුද්ධ කිරීම නෙමෙයි ප්‍රශ්නේ. මේ මිත්‍යාව බිඳින එක. රාජ්‍ය නායකයෝ බටහිර බලවේගවලට බය හිටි. ඉතින් මහින්ද මහත්තයාට අර අවශ්‍ය කරන අයිස් කඩා ගන්න බැරුව තිබුණේ. අපි තමයි කඩලා දුන්නේ ඒක. නෑ මේක මේක බටහිර බලවේගවලට බය වෙන්න එපා. අතන වෙලා කොච්චර බටහිර බලපෑමක් ආවද නේ? විශාල බලපෑමක් ආවනේ මේක නවත්තන්න කියලා. ඒක ඒක කඩාගෙන යන්න අවශ්‍ය කරන සමාජ රැල්ල අපි හැදුවා. දැන් හැමතිස්සෙම ඔබ වහන්සේත් නායකත්වයේ දීපු පහුගිය ආණ්ඩුව ඇතුලේ මේ සංහිඳියාව කියලා වචනයක් ගෙනාවා. මේ සංහිඳියාව ඇතුලේ අපි දැක්කා බොහෝ දුරට උනේ බෞද්ධයා සිංහල බෞද්ධයා කියන තැන හැල්ලුවට ලක් කිරීම. මේ ලිබරල්වාදීන්ට බලය හම්බ වුණා 2015. ඒ ලිබරල්වාදීන් එක තමයි අපි මේ අරගලේ කරේ. අපි මේ අරගලේ කරාම ලිබරල්වාදීන් තනියෙන් ඒක ග්‍රහණය කරගත්තා. එතකොට තමයි අපි ඒගොල්ලන්ගේ ගැටුමක් ආවේ. ඒ කියන්නේ ලිබරල්වාදීන් කියලා කියන්නේ මේ රට නිදහස් රටක් වෙන්න ඕන, වෙළඳ පොළ ආර්ථිකයට යන්න ඕන, බුද්ධ ආගම කියන්නේ එච්චර වැදගත් ආගමක් නෙමෙයි, අනිත් ඔක්කොම ආගනු එක සමානයි. ජාතික සංස්කෘතිය එච්චර වැදගත් නැහැ, එක මහා වැඩකට නැති එකක්. රට බටහිරකරණය කරන්න ඕන, මොඩර්න් වෙන්න ඕන, මිනිස්සු ආගමෙන් අයින් වෙන්න ඕන, ක්ලබ් යන්න ඕන, ජොලි කරන්න ඕන, ගණිකාව ඉන්න ඕන, හෝමෝසෙක්ස් ලීගලයිස් කරන්න ඕන. ඔන්න ඔය වගේ ඒවා තමයි ලිබරල් අයගේ තිබිච්ච අදහස. ඉතින් ඒගොල්ලා බලගතුණ අපේ ව්‍යාපෘතිය ඇතුලේ අපට වඩා. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලෝ අපි අතර ගැටුමක් ඇති වෙන්නේ. ඉතින් කොහොම හරි අවසානයේ ඒගොල්ලෝ හිතපු දේවල් කරන්න බැරි වුණා. ඉතින් අපිට පරාජය කරා. ඒකට මමත් දායක වුණා. ඒක මම හිතන්නේ අවුරුදු දෙකකට පස්සේ මම තදින් ඔබ වහන්සේ මේ අපේ ජන බලවේගයේ පක්ෂය ගෙනීම තුලින් දසවැදෑරුම් ප්‍රතිපත්තියක් පිළිබඳව කතා කරනවා. මේ දේවල් අපි කොහොමද ප්‍රායෝගික තලයට ගෙන යන්නේ? විශේෂයෙන්ම අපි කතා කළොත් මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඔබ වහන්සේ එහි කතා කරලා තියෙනවා. එතකොට පුනර්ජනනීය බලශක්තිය මේ රටට අරගෙන එන්න, ඒ කියන්නේ අපි ගත්තොත් සූර්ය බලය, එහෙමත් නැත්නම් සුළං බලය, මේ දේවල් ස්ථාපිත කරන්න ලොකු පිරිවැයක් යනවා, මූලික පිරිවැය. එතකොට මේ දේවල් කොහොමද අපි ප්‍රායෝගික තලයේදී යථාර්ථයක් බවට පත් කරගන්නේ? දැන් අපි ගමු ලක්ෂපාන දියල්ල හදන්න ආරම්භකේ පිරිවැයක් යනවා. ලොකු පිරිවැයක් යනවා. හැබැයි එතන ඉඳලා නිකන් නේ විදුලිය. ඒ වගේ තමයි සූර්යාලෝකය. සූර්යාලෝකයේ පැනල් ටික දාගන්න අපට වීදමක් යනවා. හැබැයි එතන ඉඳලා නිකන් විදුලිය අවුරුදු 20ක්. ආරම්භක වීදම තමයි යන්නේ. ඉතින් ඒකට ලෝකේ තියෙන ඕකට ඕන තරම් ණය දෙන තැන්. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. අතනම ගල්නඟුරු බලාගාරයක් හදනකොට වඩා ලේසි. දැන් තියෙන වාතාවරණ යටතේ ඒ බිදුල අපි හිතමු ඩොලර් බිලියනයක් යනවා කියලා. ඒ බිලියනෙන් ඒ මෙගාවොට් 300ම ගන්න පුළුවන් සෝලා පැනල් වලින්. ඒ විතරක් නෙමෙයි, ඒක නඩත්තුව ඊළඟට ලේසි. ඒ යනවා බැලුවම මේ ගල්නඟුරු වලට වඩා සෝලා ලාභයි කියලා ලෝකෙ ඔප්පු කරලා ඉවරයි. එකක් විදුලි බල මණ්ඩලයේ මාපියාවක් තියෙනවා. ඒක හොර ගුහාව. ඒගොල්ලගේ තියෙනවා ඩීසල් බලාගාර වලින් අර මේ නියඟ කාලෙට ඩීසල් බලාගාර ටික ඕන් කරගන්නවා. එතකොට ටෙන්ඩරේ දාන. මේ ටෙන්ඩරින් ලොකු ලාභයක් මේකට හම්බ වෙනවා. ඒ කියන්නේ කිලෝවෝට් එකක් අපි ගන්න 25යි 20යි අතර. ඒත් අරක ගන්නවා 35යි 45යි අතර. ඕක තමයි ඇත්ත රහස. එතකොට දේශපාලනඥයෝ කල්පනා කරනවා හැමදාම ගල්නඟුරු ගේන ටෙන්ඩර දානවා. මට හොරකම් කරන්න බෑ. ඊළඟට මත්පැන් පිළිබඳව ඔබ වහන්සේගේ මේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය තුළ සඳහන් වෙනවා. මද්‍රව්‍ය භාවිතය නතර කරන්නද එහෙමත් නැත්නම් සීමා කරන්නද ඔබ වහන්සේ අදහස් කරන්නේ? මුලින්ම මම සිගරට් ගැන කියලා තියෙනවා. සිගරට් සම්පූර්ණයෙන් තහනම් කරන්න කියලා. ඒක කොහේ හරි කරලා තියෙනවද කිව්වොත් ඔව් භූතානේ කරලා තියෙනවා. අපි එක සැරේටම අරක්කු නැවැත්තුවොත් මේ මිනිස්සු විකාර වලට යනවා. ඉතින් ඒක හන්ද බීමේ සංස්කෘතියක් තියෙන්න ඕන. ඉතින් මම දකින්නේ පළවෙනි වටේදී අපි කරන්න ඕන අර ඉරානය වගේ තහනම් කරන එක නෙවෙයි. ඒක නීති විරෝධියට මිනිස්සු යනවා. ඒක හන්ද මේ සැහැල්ලු මත්පැන් මත් වතුර වලට ඉඩ දීලා, ඒ කියන්නේ බියර් වගේ ඒවට ඉඩ දීලා
අරක සම්පූර්ණ නවත්තන්න ඕන සරමත් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් බීමේ සංස්කෘතියක් ඇති කරනවා කියපුවම බුහන්සේ දැන් මේ බෞද්ධ භික්ෂුවක් බීමේ සංස්කෘතියක් ඇති කරන්න කතා කරනවා කියලා මම එතනින් චුට්ටක් බුද්ධාගම පැත්තට ආපහු වෙන්න කැමතියි මේ සුරාමේරේ මජ්ජපමාදට්ටාන කියන අපේ ශික්ෂාපදය තුළ කියවෙන්නේ මදයට හෝ ප්‍රමාදයට හේතු වන පරිදි සුරාපානය කිරීමෙන් වළකිමි කියලා මේක අපි ටිකක් පැහැදිලි කළොත් හාමුදුරනේ ඉතින් සිහිවිකල් වීමට හේතු වන මද්‍යසාර පාවිච්චියෙන් වළකිනවා කියන එක තමයි ඔහුගේ තේරුම එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයෙන් ගන්න කියලා තීරණයක් නැහැ. ඉතින් ඒ නිසා කවුරුවත් බියර් බොන්නත් ඕන නැහැ. නමුත් අපි කියන්නේ දැන් අපි පෝලිමේ ඉන්නේ කොරෝනාස් බොන්නනේ. අපි කැමතුණත් අකමැතුණත් මේ රට බේබද්ද වැඩි රටක්නේ. කුඩු වැඩි රටක්නේ. අපි මේ යථාර්ථය පිළිගන්න. මම කියන්නේ නැහැ මම බොන සංස්කෘතිය කතා කරනක නෙමෙයි. බේබද්ද ටික සීලාචාරවත් කරන්න. ගෑනිට ගහන්න නැතුව බීපන් කියන තැනට ගේන්න. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕන රටේ ව්‍යවස්ථා සංශෝධන කරන්න ඒක කරන්න ඕන කලබලයට නෙමෙයි අපි කාලේ අරගෙන විධිමත්ව කරන්න මම දකින්නේ ප්‍රධාන වශයෙන්ම අපි හඳුන්නේ මම පොඩි බාධාවක් කරන්න දැන් 19 වෙනි සංශෝධනය ගේනකොට ඔබ වහන්සේ ඒ ආණ්ඩුව නියෝජනය කළා හැබැයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ කලබලයට ඇයි ඔබ වහන්සේ වෙලාවෙදි ඔය මතේ හිටියේ නැත්තේ මම විතර නෙවෙයි සම්මත කරන මහින්ද මහත්තයා ඡන්දෙ දුන්නනේ මහින්ද මහත්තයා ඡන්දෙ නොදුන්නා තුනෙන් දෙක ගන්න බෑනේ ඒගොල්ලත් එකට උනන්දු වුණානේ නැත්තම් කොහොමද ඒක 19 සම්මත කරන්නේ ඇයි ඒගොල්ල නොදීන තිබුණේ වෙලාවේ ඉතින් ඇතරම සත්භාවයෙන් අපි කළේ ඉතින් ඒක නීති වගන්දේ සීරම ගැන සකල මනා අවබෝධයක් මට තිබුණේ නැහැ නමුත් මම හිතන්නේ 19 සම්පූර්ණේ මහා මේ ලෙඩක් කියලා මම කියන්නේ නැහැ ඒකේ ගුණාත්මක දේවල් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇමරිකානු පුරවැසියෙක් හැටරේ ජනාධිපති වුණට එන්න බාධාවත් තිබුණා මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක් කියලා විදේශ රටක පුරවැසිය ලංකාවේ ජනාධිපති වෙනවා කියන එකේ ප්‍රශ්නයක් එන්නේ රට ආදරණීය කියලා ඔප්පු වෙනුනේ ඒක ඒක වැරදියට. ඉතින් ඒක හොඳ ඒක හොඳයි මේක. ගෝඨාභය මහත්තයාට ඇමරිකන් පුරවැසියකම අතාරින්න සිද්ධ වුණා. ඉතින් ඒක අතාරින්න ඕන නේ. ඔබ වහන්සේ විශ්වාස කරනවද ද්විත්ව පුරවැසියෙක් කියන්නේ රටට ආදරේ නැති මිනිහෙක් කියලා? මෙහෙම ද්විත්ව පුරවැසියෙකුට රටට ආදරේ ද්විත්ව පුරවැසියෙක් ඉන්න පුළුවන්. ලංකාවේ පුරවැසියකම ඒක ඇමරිකානු පුරවැසියකම තියෙන මිනිහත් ලංකාවට ආදරේ වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ රාජ්‍ය බලය වගේ තැනකට මිනිහෙක් එනකොට මේ රටේට වගේ කියන පුරවැසියෙක් වෙන්න ඕන කියන එක මගේ අදහස. මහ බැංකුවේ අධිපති මම දකින්නේ දැන් ඒක හුඟක් රටවල ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්ත ගොඩක් රටවල තියෙනවා ඉහළ තනතුරු දරන්න අනිවාර්යයෙන්ම රටේ පුරවැසියෙක් වෙන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහතා අර්ජුන් මහේන්ද්‍රන් ගේනකොට ඔබ වහන්සේ ඒ ආණ්ඩුවේ හිටියා නම් මම තනිකරම විරුද්ධ වුණා. මම ඒකට සම්පූර්ණයෙන්ම විවේචනය කළා විරුද්ධ වුණා. අපි අදහස් පළ කළා තියෙනවා මගේ විවේචන පත්‍රවල ඒකලෙ ගිය. ඒක වැරදි ක්‍රියාවක් යා කරේ. ඒකට මම පුවත්පත්වල ඒ වෙලාවේ තදිමි විවේචනය කළා. නමුත් දැන් ඔබ වහන්සේයට විරුද්ධව පෙනී හිටියා ඔබ වහන්සේ මම කලින් සඳහන් කළා ඔබ වහන්සේ සඳහන් කළා මේ ආණ්ඩුවේ අඩය ඔබ වහන්සේ කියලා. නමුත් මේ විරෝධය තුලින් ඔබ වහන්සේට ඒක වළක්වන්න බැරි වුණා. මෙහිමයි දැන් සමාජය තුල හැම දෙයක්ම අපිට කරන්න බෑ. හැබැයි තීරණාත්මක තැන්වල අපි යම් යම් දේවල් කරලා තියෙනවා. උදාහරණයක් මහින්ද මහත්තයාගේ කැෂිනෝ කලාපයක් කරන පනත, කැෂිනෝ පනත කොළඹ රජින වීදියේ අක්කර 3ක් ජේම්ස් පැකර්ට දීලා ලංකාව ලෝක කැසිනෝ මධ්‍යස්ථානය කරන්න යා උත්සාහ කළානේ. ඒක අපි නැවැත්තුවා. ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. ඉතින් අර්ජුන මහේන්ද්‍රන්ට තනතුර දීම අපට වළක්වන්න බැරි වුණා. අපි විරුද්ධ වුණාට. ඉතින් ඒක ඉතින් අරගලයක්නේ අපි කරන්නේ. අරගලේ අපිට කරන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි වෙන ඒවත් තියෙනවා. ඒක ස්වභාවික. ඔබ වහන්සේ සඳහන් කළා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැක්මක් නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට දැක්මක් තියෙනවා කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා? මම දකින්නේ අපේ රටේ දැන් ඉන්න කිසිම පාලකෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට කවුරුවත් මේ එහෙම මේ ගැඹුරු චින්තනයක් තියෙන නායකයෝ කියලා මම දකින්නේ නැහැ කවුරුවත්. එහෙම එක්කෙනෙක් තාම බිහිවිලා නැහැ මට පේන විදිහට. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතා මම සාපේක්ෂව දකින්නේ එයාට එයාගේ IQ හොඳයි. ඒ කියන්නේ එයාට යම් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් නායකයෙක්. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මම මේ අනවශ්‍ය විදිහට මේ එහෙම මහා දාර්ශනික නායකයෙක් මෙයාට පුළුවන් මේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මම දකින්නේ එයා රටට ආදරේ කියලා මට හිතෙනවා. හොරකමට විරුද්ධයි කියලා මට හිතෙනවා. අපේ ජාතික සංස්කෘතිය පිළිගන්නවා කියලා මට හිතෙනවා. ඉතින් එයා ලව්ව යම් කිසි දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ එයාට හොඳ දාර්ශනිකයෙක් හම්බුනොත් හරි. එයා වටේ එයාට පුළුවන් ඒ හොඳ දෙයක් ග්‍රහණය කරන්න පුළුවන් කියලා. මහින්ද මහත්තයා මම දකින්නේ එහෙම හොඳ මිනිස්සු අල්ලගන්න කෙනෙක් නෑ. එයා ලං කරගන්නෙම මේ ජරාම මිනිස්සු ටික. දැන් එයාගේ දිස්ත්‍රික් නායකයෝ එයා වටේ ඉන්නේ අර MGR පන්නේ දේශපාලන නායකයෙක් හැටියට තමයි මහින්ද මහත්තයා දකින්නේ. එහෙම දාර්ශනික කුටිම්මකට මම එයා ඉන්න සභාවල වාඩිලා ඉන්නතන ශාස්ත්‍රීය දෙයක් කිව්වොත් එයාට දිරවන්නේ නෑ. කලබල වෙනවා. කිසි දෙයක් ගුණාත්මකව සාකච්ඡා කරන්න බෑ.
නම්ම දකින්න හැටේ මං හිතන්නේ යාට රටක ජනාධිපතිකම්කුත් කරන්න බෑ කියලා මගේ අදහස. එයාට වාසියට හිටියේ ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්තයා ගෝඨාභය මහත්තයා. මං දකින්නේ අවුරුදු 10ම නියම ජනාධිපති ගෝඨාභය බහිස්කල කියලා. බැසිල් කෙනෙක් නොහිටියනම් ඕක සම්පූර්ණ අවුල් වෙන්න තිබුණා. ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ හොඳ සහ නරක දෙකටම වග කියනවනේ බැසිල් රාජපක්ෂ මහත්තයා. මහින්ද මහත්තයා කියන්නේ මේ මම දකින්නේ මේ සම්දර්ශනාත්මක නායකයෙක්. ඒ කියන්නේ එයා හොඳ සරමෝනියල් අයිටම් එකක්. නිකන් ඇඟ ලොකුයි ලස්සනට හිනා වෙන්න පුළුවන් මිනිස්සුන්ට හොඳට මේ පුජ්‍යල සම්බන්ධකම් පවත්වන්න පුළුවන් ඉතින් එහෙම එකකින් මේ රටක අරුබුදයක් ගොඩ ගන්න පුළුවන් විදිහ ගැඹුරු චින්තනයක් තියෙන නායකයෙක් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ මහා නරක ජරා මිනිහෙක් කියලා මං කියන්නේත් නැහැ. මේ බරපතල අරුබුදයට අවශ්‍ය කරන සරල මිනිස්සෙක් කියන. ඉතින් එයාගේ පපුවේ අපට ලියන්න පුළුවන් වුණා ත්‍රස්තවාදීන් විරුද්ධ අරගලේ. එයා බරපතල නායකයෙක් වුණා නම් ඕක කරන්න බෑ. මේ මහා ඕනටඩි හිතන්න ගන්නවනේ. අපි කියන දේ යට කරන්න පුළුවන් වුණා එයා බරපතල නැති නිසා. ඇත්තම කියනවා මහින්ද මහත්තයා හිස් කඩදාසිය. අපට පුළුවන් වුණා එයාගේ කඩදාසිය මහින්ද චින්තනය කියන අපේ නිර්මාණය. මහින්ද මහත්තයාගේ චින්තනයක් නෑ ඒකේ. මහින්ද චින්තනයේ තියෙන හැම එකක්ම අපි ලියපුවාදී. මහින්ද මහත්තයාගේ අකුරල් ලියලත් නෑ ඔක කියවලත් නෑ කියලා මං කියනවා. මං බය නේද ඔක කියන්නේ. මහින්ද චින්තනයේ තියෙන පිටුසිය මහින්ද මහත්තයා කියවලත් නෑ. එයාට ඔගේ අදහසකුත් නෑ. ඔක සම්පූර්ණයෙන් ලිව්වේ අපි. ඉතින් මහින්ද මහත්තයා වුණත් හොඳ පසුබිමක් හැදුනොත් එයා ඒක නියෝජනය කරයි. නමුත් එහෙම පසුබිමක් නෑ. එතකොට මේක ද්විත්වයක් තියෙන දාර්ශනිකත්ව. සමහර හිස්ත දැන් ප්‍රශ්නේ තියෙන ග්‍රවුන්ඩ් එක හොඳ නැති තැනක. ග්‍රවුන්ඩ් එක හොඳ නැති තැනක පසුබිම හොඳ නැති තැනක ඇවිල්ලා නායකයෙකුට සිද්ධ වෙන මහා බ්‍රේක් ත්‍රූ එකක් කරන්න. නිලධාරීන්ට බැනලා ගහලා නීති දාලා බලහත්කාරය යොදලා අර අයිස් කඩන්න ඕන. අන්න ඒක කරන නායකය නැහැ. ඒක හැමදාම කරන්න ඕනේ නැහැ. එක්කෙනෙක් අවුරුදු පහක් කරන්නේ. එහෙම කළොත් ඒකාධිපතිවාදී කියලා චෝදනා කරන්න බැහැ. ඒක චෝදනා කරන්න පුළුවන්. එහෙම ඉතිහාසෙ වෙනෝනේ. එහෙම රටවල් ඇතුලේ එවැනි විප්ලව සිද්ධ වෙච්ච හැමතැනම ඒකාධිපති කියලා බෑන්න. හැබැයි ඊට පස්සේ බණින් නැහැ නේ. එයා වීරයෙක් නේ ඊට පස්සේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ මහා විශාල ලොකු සංයුක්ත මේ මහා බරපතලකමක් තියෙන නායකයෙක් නෙමෙයි. හැබැයි ඔහුට පුළුවන් ඔහු වටේ හොඳ පිරිසක් හිටියොත් ඔහු යම් තැනක ඒක ඔහු වටා ජාතික බලවේගයක් හැදුවොත් මං හිතන්නේ ඔහු හොරෙක් නෙවෙයි කියලා මං විශ්වාස කරනවා. මගේ අදහස. එක එක්කෙනෙක් එක එක්කෙනෙක් වෙනවා. ඔහු මේ මිලිටරි ආඥාදායකයෙක් කියලා කියනවා. මම එහෙම පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔහු මේ ඉතිහාසෙ බිහිවෙච්ච මහා සුවිශේෂ දාර්ශනික මාර හොඳ කියලා එහෙම එකකුත් මට දෙන්නේ නැහැ. මම කියන්නේ එයාට මේක කරගෙන යන්න තරම් අවශ්‍ය කරන වටපිටාව තිබුණොත් තමයි යාට එක කරන්න පුළුවන්. මගේ පිළිගන්නේ. මම අවංකව කියන්නේ මම. හොඳයි. දැන් මේ අපි ගත්තොත් අපි නිරන්තරයෙන්ම මේ දේශපාලකයාට තමයි චෝදනා කරන්නේ. දේශපාලකයා දූෂිතයි. දේශපාලකයා තමයි මේ රට කන්නේ, මේ රටේ ජනතාවගේ බදු මුදල් හොරකම් කරන්නේ. මේ විදිහට අපි චෝදනා කරනවා. හැබැයි දැන් අපි ගත්තොත් මිනිස්සු යම්කිසි දේශපාලනයකට උදව් කරන්නේ, දේශපාලකයකට උදව් කරන්නේ තමන්ට මොකක් හරි පර්මිට් එකක් ගන්න, තමන්ගේ වැඩ ටික කරගන්න, මෙයා මේ හිතවත්කමින් මේ වැඩේ කරගන්න, ඊළඟට අපි නිලධාරීන්ට අල්ලස් දීලා අපේ වැඩ කරගන්නවා. එතකොට මේ සමාජයේ නෙවෙයිද අපි හැමදෙරුනේ දූෂිත? විදු අහන ප්‍රශ්නේ හුඟක් වැදගත්. අර ඔකට කතාවක් තිබුණේ මූණේ හැටියට නාහේ කියලා. ඒ කියන්නේ සමාජ සන්දර්භය අනුව තමයි දූෂිතය බිහි වෙන්නේ. තමිල්නාඩුවේ MGRලා ඒ වගේ ඒ දේශපාලනයක් හැදෙන්නේ මේ පෞල්වාද හැදෙන්නේ දිස්ත්‍රික්කවල මිනිස්සු තොණ්ඩමන් පටේම මිනිස්සු යන්නේ මිනිස්සුන්ට හිතන්න බෑ. වතුකම්කරුවන්ට තොණ්ඩමන්ගෙන් තොරව හිතන්න බෑ. මම තොණ්ඩමන්ගේ පෞද්ගලික ජීවිතය දන්නවා. ඉතාලම දුර්වල මිනිස්සේ මම අපහාස කරනව නෙමෙයි. මම දන්නවා යාගේ චරිතයේ ලක්ෂණ. ඉතින් ඇත්තරම යා ඒක උල්ල ඒ කියන්නේ කම්කරු ජනතාවට කිසිම විමුක්තියක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ සමාජයේ දුර්වලයි. ඉතින් ඒ එහෙම දුර්වල අමුද්‍රව්‍ය තියෙන සමාජයක් කොහොමද පරිවර්තනය කරන්න කියන එක තමයි සමාජය ගැන හිතන එක වග කියන්නේ. මතවාදයක් සමාජගත කිරීම තමයි වැදගත්. ඊට පස්සේ කවුරු හරි එක ගන්නවා. ඒ මතවාදෙට රැල්ලක් හදන්නවා. දැන් අපි ටිකිරි කුටුව කියලා සංකල්පයක් ගෙනා කොරෝනා කාලේ. ඒක රැල්ලක් වුණානේ අර චිත්‍ර දිනෝ වගේ. කවුද ඒක හැදුවේ? මමනේ හැදුවේ ඒක. බීජ ගෙන මම ඒකට 130ක් විතර වියදම් කළා. ඒ මතවාදය හදන්න. කොරෝනා කාලේ මම කළේ ඒක. හැමතැනම ඒක ගිහිල්ලා තියෙනවා ටිකිරි කුටුව කියන්නේ. මේ කතාබහත් එක්ක මට හිතෙනවා මම පටන් ගත්ත තැනටම ආවද කියලා හැමදෙරෝනේ. දැන් ඔබ වහන්සේ සඳහන් කරන මේ සමාජය බුද්ධිමත් කළ යුතුයි කියන කාරණේ. එතකොට සංඝ සමාජයේ විදිහට මේ සඳහා ලැබෙන දායකත්වයේ ඇති කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා? ශ්‍රී ලංකා සංඝ සමාජයේ මුළු මහත් බෞද්ධ සමාජයේ ගුණාත්මක වෙනසක් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම සංඝ සමාජයේ සෑහෙන පුනර්ජීවනයක් කරගන්න ඕන අපි. ඒක එළිය විවේචනය කළ නෙවෙයි කරන්නේ අභ්‍යන්තර පුනර්ජීවනයක්. ඒකට අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙන්න ඕන. ඉතින් මම ඒ වගේ දේවල් වලට එච්චර අත ගන්න දැන් යන්නේ නැහැ. ඕක ටිකක් අමාරු සංකීර්ණ වැඩක්.
ඉතින් මම තවත් වයස ගිහිල්ලා තහවුරු වෙලා වැඩිහිටියෙක් වෙනවම ධර්මයේ පිළිබඳ මගේ පරිචය තවත් තියුණුනාම මට ඒක කරන්න පෞරුෂයක් ලැබේ. මොකද ගතානුගතික සම්ප්‍රදායක් වෙනස් කරන එක ලේසි නෑ. ඒ මොකද ඒක හැම වෙනස් කරන්න ගියම විඤ්ඤාණ නැති වෙලා යනවා. බෝහන්සේ සඳහන් කළා මේ වෙනසක් කරන්න ගියොත් ඒ වෙනස කරන්න යන කෙනා නැති වෙනවා කියලා. ඔය මතේම ඉන්න වියත් හිමිවරු බොහෝ ප්‍රමාණයක් ඉන්නවා මම ඇසුරු කරලා දෙනවා මම කතා බහ කරලා තිබෙනවා. ඔබ වහන්සේ හිතන්නේ නැද්ද උන්වහන්සේලාට නායකත්වය දෙන්න ඔබ වහන්සේට පුළුවන් කියලා? ඇත්තටම මම ඒක විශ්වාස කරනවා. මම ඒක කළ යුතුයි කරන්න මහන්සි ගන්නවා. මගේ ඉදිරි අවුරුදු පහේදී අනිවාර්යෙන් සිද්ධ වෙයි. දැනටමත් මම යම් යම් දේවල් කරමින් ඉන්නේ. ඇත්තටම අර දැනුගත් ස්වාමීන් වහන්සේලා ටික ඇතුලේ කතිකාවතක් ඇති කරගන්න එක තමයි ඉතාම වැදගත්. ඒ කියන්නේ මහා ගොඩක් නෙමෙයි හාමුදුරු 20 දිනක් හොඳ මණ්ඩලයක් විදිහට පත් වුණොත් මේ වැඩේ කරන්න පුළුවන්. මේ මේ සමාජයක් වෙනස් කරන්න 3-4 දෙනා යොමු. ඒ ඒ ඒ ඒ ශක්තිය තියෙන ඒ ඒ පෞරුෂය තියෙන ඒ අභ්‍යන්තර ප්‍රතිභාව තියෙන භික්ෂුන් වහන්සේලා 5 දිනක එකතුනත් ඇති. මට තව එක්කෙනෙක් හොයාගන්න බැරුව ඉන්නේ. හොඳයි ඔබ වහන්සේට ඒ එක්කෙනා ඒ හිමිනම ඉතා ඉක්මනින් සොයාගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුදහම කියලා කියන්නේ ජීවන දර්ශනයක් කියලා මම විශ්වාස කරනවා. මේ නිවන් මාර්ගයට පිවිසෙනකල් අපි ජීවිතය ගත කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව කියවෙන ජීවන දර්ශනයක් කියලා මම විශ්වාස කරනවා. මම වැරදි නම් නිවැරදි කරන්න අපි හැමෝම. විදු හරි ලස්සනට ඒක කිව්වා. මතරම මමත් විදු ඒක තමයි විශ්වාස කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මතුවෙලා නෑ හරින් කර්කශ මහා රළු නිකම් ව්‍යාකරණානුකූල ටිකක් මේ පඬිත බර පඬිතමානි අන්න එහෙම එකක් තමයි ගිහිලා තියෙන්නේ. ඒක ඒක තමයි ධර්මය කියලා හිතන්නේ. පොදු ජනයාට මොකක්වත් වැඩක් නැහැ. එහෙම බෝධි පූජා කවියක් කියලා නිකම් දානයක් බණ අහලා යන්තම් විනෝද වෙන මිනිස්සු. ආගම කියන්නේ තවත් අර එන්ටර්ටේන්මන්ට් කල්චර් එක තව කොටසක් වෙලා තියෙනවා. ඉතින් අපි අර ජීවන ක්‍රමය කියන එක තමයි මම හිතන්නේ මේ ක්‍රමයේ ඇතුලේ බෞද්ධ ජීවන ක්‍රමය අපි හදන්න ඕන. ඒ කියන්නේ අපිට පුළුවන් අඩු ගානේ එක ගමක පවුල් 100ක හදන්න ඕක. ඒ කියන්නේ ආදර්ශක හදන්න ඕන. ආදර්ශක හදලා පෙන්වන්න ඕන මෙන්න මෙතන මේක තියෙනවා කියලා. එතකොට මෙන්න මෙතන මේ වැඩේ කරලා තියෙනවා මේ හාමුදුරුවෝ මේක බලන්න ඕන අපි කියලා. අත් එතකොට අපේ පන්සල ගොඩ නැගිල්ල හැදීමේ ඉඳලා පන්සල් වත් ඉඳලා මම එක කියන්නේ පන්සල් වත් ආදර්ශමත් ගෞතව ගාවක් වෙනවා. ඒකර ගමේ මිනිසුන් කියනවා පන්සල අපි ලස්සනට පවලා තියෙනවා අපිත් වන්න ඕන කියලා. දැන් ප්‍රති මිනිසුන්ට ආදර්ශක නැහැ. හොඳයි මම මෙතනින් මේ සංවාදය නිමා කරනවා. හැබැයි මේ සංවාදය తాවකාලිකව නිමා කරනවා කියලා මම කියනවා. මොකද අපි මේ කතාබහ තුළ මතුවෙච්ච බොහෝ කාරණා තිබෙනවා. මම හිතන්නේ මේ සමාජය තුළ අපි කතා කළ යුතු දේවල්. ඉතින් මෙතනින් මතුවෙච්ච දේවල් පිළිබඳව බෞද්ධයන් වශයෙන් අපි මහජාතිය අපි බෞද්ධයන් කියලා කියනවා වගේම අපි වෙනස් විය යුත්තේ කොතනින්ද? අපේ සිතිවිලි අපි හදාගත යුත්තේ කොතනටද කියන දේ පිළිබඳව ලොකු කතිකාවක් ගොඩනැගිය යුතුයි මේ සමාජය තුළ. එහෙම වුණොත් තමයි අපි බලාපොරොත්තු වෙන මේ සිස්ටම් එක චේන්ජ් කරන්න පුළුවන් වෙන්නේ අපේ සිස්ටම් එක චේන්ජ් කර ගැනීම තුළින්. ඉතින් එතනට යන්න ඉදිරියටත් විදු YouTube නාලිකාව තුළින් මේ වගේ සංවාද ඔබ වෙතට අරගෙන එන්න සූදානමින් ඉන්නවා. අදට සමුගන්න අවසරයි. ඔබ වහන්සේට අපගේ නමස්කාරපූර්වක ස්තුතිය මේ සංවාදයට සහභාගී වීම සම්බන්ධයෙන්.